ළමයි තව විනාඩි දෙකක් වගේ කාලයක් තමයි අපි බලන්නේ ජොයින් වෙලා නැති අය ඔයගොල්ලෝගේ යාළුවෝ ඉන්නවනේ හැමෝටම කියන්න ජොයින් වෙන්න කියලා ඒ වගේම තමයි දැනට ශිෂ්‍යාංක තියෙන ළමයි හැමෝම ශිෂ්‍යාංකේ නම යොදලා රීනේම් කරන්න හැමෝම ඉක්මනට හරි අපි ක්ලාස් එක පටන් ගමු ළමයි තව අය ජොයින් වෙන්නේ මගදී හරි ගුඩ් ඉවනින් ළමයි ක්ලාස් එක පටන් ගන්න කලින් මට කියන්න හැමෝටම ස්ක්‍රීන් එක පේනවද හැමෝටම පේනවද ස්ක්‍රීන් එක හරි उपाध्याय කොච්චර හොඳට ඔයාලා ඉගෙනගෙන තියෙනවද ඔයාලට මේ විශ්ව ගැන තියෙන දැනුම මොනවද ඔයාලගේ දක්ෂතා මොනවද කියලා අඳුර ගන්න අවස්ථාවක් තමයි මෙන්න මේ දිනෝසාර කියන වැඩසටහන කියන්නේ. එතකොට මේකට සහභාගී වෙන්න පුළුවන් කාටද? ඔක්තෝබර් මාසයට අදාළ ක්ලාස් 20 ගවලා ශිෂ්‍යාංකය ලබා ගන්න හැමෝටම මේකට සහභාගී වෙන්න පුළුවන්. දැන් ඔයාලා නම් ලබන මාසෙට ඔයාලට කොහොම ශිෂ්‍යාංකයක් හම්බ වෙනවා ෆීස් ගෙවන්න පස්සෙ ඔයාලට පුළුවන් ඒ වගේම තව ඒ කියන්නේ මෙච්චර කාලෙක ඉතින් සම්බන්ධ වෙලා හිටියේ නැත්ති සැප්තැම්බර් මාස සම්බන්ධ වෙලා හිටියේ නැත්ති හැබැයි ඔක්තෝබර් මාසෙ සම්බන්ධ වෙන අයටත් මේ දිනසාර වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන් මේකෙදී අපි එක එක ශ්‍රේණි අනුව ඔයගොල්ලෝගේ හැම විෂයකටම අපි විශේෂ ක්‍රමවේදය පාවිච්චි කරලා ඔයගොල්ලෝගේ දැනුම කුසලතා ප්‍රවීණත්වය ඔයගොල්ලෝගේ දේවල් දැනලා අපි විශ්වයන් වල දක්ෂතා පෙන්වන ළමයින් හැම විෂයෙදම එකසේ දක්ෂතා පෙන්වන ළමයින්ට පරිණාම ප්‍රයෝගයේ වගේම සහතික උපක් ප්‍රදානය කිරීමේ වැඩසටහන තමයි මේ දිනසාර වැඩසටහන කියලා කියන්නේ. එතකොට ඔක්තෝබර් මාසෙට අදාළ ශිෂ්‍යංක ලබා ගන්න හැම ළමයෙක්ටම මේ දිනසාර වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්. හරි නිකන් මුංජි තරංගයක් වගේ අපි බලමු මොන මෙතඩ් එකෙන්ද කොහොමද ඔයාලගේ දක්ෂතා මෙයලා තෝරන්නේ කියලා. एक विशेष क्रमेंगेगन खाऊदारी दक्षतम शिष्य शिष्या ළමයි දහම් පාසල ඔයගල දහම් පාසලට සහභාගී වෙනවද ඔබ බලන්න ළමයි ඔයගල දහම් පාසලට සහභාගී වෙනවද මම දන්නා නේද එතනින් දහම් පාසල තියෙනවා සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයගල ඕන කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන් ඉතින් ඒකට ඔබලට සහභාගී වෙලා දහම් දැනුම ලබා ගන්න යාදී ඔබලන්ගේ ගුණ ධර්ම වර්ධනය කරගන්න ලොකු පිටුවහලක්. ඒ වගේම තමයි ළමයි දහම් පාසල මෙච්චර කාලයකට තිබ්බේ 6 වසර ඉඳන් උඩට උඩ ශ්‍රේණි වලට. දැන් මේ අවුරුද්දේ ඉඳන් දහම් පාසල මේ අවුරුදු නම් නෙමෙයි. දැන් මේ අපි තීරණය කරලා තියෙන මේ මාසෙ ඉඳන් දහම් පාසල එකේ ඉඳන් පහ ශ්‍රේණි වලට දහම් පාසල පටන් ගන්න. ඉතින් ඔයාලගේ නංගිලා මල්ලිලා ඉන්නවා නම් දහම් පාසල සම්බන්ධ කරන්න පුළුවන්.
ඒ වගේම තමයි පන්ති. පන්තිත් මේ අය ලර්නින් කොලෙජ් එකේ පන්ති තිබ්බේ 6 වසර ඉඳන් උඩට. අපි තීරණය කරලා තියෙනවා ආයතනයේ තුන හතර පහ තුන හතර පහ ට්‍රේනින් වලට පන්ති පටන් ගන්න ශික්ෂාර්ථ පන්ති. ඉතින් එතකොට ඔයාලගේ නංගිලා මල්ලිලා ඉන්නවා නම් මේකට සහභාගී වෙන්න පුළුවන්. ඊට පස්සේ ආ ඒ වගේම ළමයි දැන් මේ දිනසාර වැඩසටහන මේ මාස විතරක් නෙමේ අපි ඉස්සරහට මාසිකව මනස මාස දෙකකට වතාවක් වගේ මේ වගේ වැඩසටහන් සංවිධානය කරලා ඔබලගේ දක්ෂතා කොච්චර ඔබලෝ ලෙසනේ තේරුම් ගන්නද ඔබලෝ විෂයන්ට දක්ෂ දක්ෂතා කොහොමද කියලා බලන. ඉතින් ඊට පස්සේ මේ දක්ෂතම සිසුන් තෝරලා ත්‍යාගක දානය කරනවා සහතික දානය කරනවා ඒ වගේ වැඩසටහන් තියෙනවා අපි ඉස්සරහට. ආ ඒ වගේම තමයි ළමයි දැන් ගන්නවා ඔබලන්ට ඉස්කෝල පටන් ගන්න ළඟදීම දැන් හැමෝම අහන ප්‍රශ්න තමයි ඉස්කෝල පටන් ගත්තාම මේ ක්ලාසස් නවත්වනවාද කියලා. නැහැ ළමයි ඉස්කෝල පටන් ගත්තාම ක්ලාසස් නවත්වන්නේ නැහැ. පුරුදු විදිහටම අපි මේ ක්ලාසස් දිගටම කරගෙන යනවා. ඉලර්නින් කොලෙජ් එකේ පන්ති ඉස්කෝල පටන් ගන්න දෙක නවත්වන්නේ නැහැ. අපි දිගට මේ දේවල් කරගෙන යනවා. ඒකෙ ඉන්නේ කවුරුත් බය වෙන්න එපා මගෙන් නවත්වන්න දායි කියලා. අපි එහෙම මගෙන් නවත්වන්න දාන්නේ නැහැ. දිගටම ඔබලට ක්ලාසස් තියෙනවා. ආ ඒ වගේම තමයි ළමයි ඔබලට ත්‍යාග දින ගන්න ආයතනයේ සම අවස්ථාවක් දීලා තියෙනවා. ඔබලට පුළුවන් ඔබලගේ ශ්‍රේණි අනුව ඔබලගේ යාළුවෝ ඉන්නවා නම් ඒ වගේ ඔබලගේ යාළුවෝ 10 වසරේ තරම් ළමයි ඉන්නවා නම් පන්තියට සහභාගී වෙන්න කැමති අය මේ ක්ලාසස් වලට සම්බන්ධ කරන්න. එහෙම ඔයාලා හරහා ආයතනයේ ළමයි සම්බන්ධ කරවත් වැඩිම ළමයි පිරිස සම්බන්ධ කරන අයට ත්‍යාග දීමේ වැඩි පිළිපෙළකුත් ආයතනයේ හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම තමයි ළමයි මේ දිනසාර වැඩසටහන් තරේ ළමයි සම්බන්ධ කිරීම වැඩසටහන වගේ වැඩසටහන් වලට අදාළ ත්‍යාග ගැන ඉදිරියේදී ආයතනයෙන් දැනුම් දෙයි. ඒ වගේම දිනසාර වැඩසටහන් පැවැත්වෙන දිනයක ඉදිරියේදී ආයතනයෙන් දැනුම් දෙයි. ඒ වගේම තමයි ඔයගොල්ලෝ තව මොනවාරි විස්තර දැනගන්න පුළුවන් නම් මම ආයතන දුරකථන අංකය ගන්න බෝඩ් එකේ ඔයාලට ඒ දුරකථන අංකය කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. මම ඔයාලව අන්මියුට් කරන්න පොඩ්ඩක් ප්‍රශ්න තියෙනවා නම් පොඩ්ඩක් කතා කරමු. ළමයි මයික් ඔන් කරන්න දෙන්නේ නැහැ. මොකද හැමෝම අන්මියුට් කරලා තමයි හරියට ඩිස්ටර්බ් ක්ලාස් එකට ප්‍රශ්නයක් අහද්දි විතරක් මම අන්මියුට් කරන්න දෙනවා. හරි ළමයි දැන් අන්මියුට් කරන්න පුළුවන් වයි මට කියන්න. ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙනවද ළමයි? හඩවත් නැද්ද ප්‍රශ්න? දිනසාර වැඩසටහන ගැන මම දැනගන්න. යස් මොනවද ළමයි තියෙන ප්‍රශ්න? ප්‍රශ්න නැද්ද ළමයින්ට? හරි ප්‍රශ්න නැත්තම් අපි පාඩමට යමු. හරි ඊට කලින් අද අලුතෙන් ආව අය ඉන්නවනම් මට පොඩ්ඩක් රේසන් කරන්න බලාගෙන අලුතෙන් අද පළවෙනිවතාව ජොයින් වෙච්ච අය ඉන්නවනම් ඔක්තෝබර් මාසේ අලුත් කෙනෙක් ජොයින් වෙන්නේ කොහොමද කියලා අහලා තියෙනවා ළමයි. ඔයාලට පුළුවන් ඔක්තෝබර් මාසෙට අදාළ ක්ලාස් ෆීස් එක ගෙවලා මම හිතන්නේ ගෲප් එකේ මැසේජ් එක දාපි. හරිද? ඒ ක්ලාස් ෆීස් ගෙවන එක ක්‍රමවේදය ගැන එක ගෙවලා රිසිට් එක ආයතන දුරකථන අංකයක් තියෙන මේ දුරකථන අංකේ දානවා. ඒ දුරකථන අංකයට WhatsApp කරන්න ඕනේ. එතකොට ඔයාලව ආයතනයට ලියාපදිංචි කරගෙන ඔයාලට ශිෂ්‍යංකයක් ලබා දෙනවා. එතකොට ඔයාලට මෙච්චරකල් ජොයින් වෙච්ච නැති කෙනෙක් වුණත් ඔක්තෝබර් මාසේ නේ ජොයින් වෙන්න පුළුවන්. හරිද? හරි අපි අලුතෙන් ආව අයට කියමු ළමයි ඔයගොල්ලන්ගේ පොත ඔල කැලේ දෙකකට වෙන් කරගන්න ඕනේ. හරිද? අපිට මාස 3යි නේ තියෙන්නේ. අපි දැන් මේ මාස 3ේ ඔයගොල්ලන්ගේ සිලබස් කම්ප්ලීට් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ සිලබස් ඒ වගේම 10 වසරට අදාළ සෙල්ම ඒරියාස් කවර් කරන්න ඕනේ. ග්‍රැමර් ලෙසන්ස් ග්‍රැමර් පාර්ට්ස් ටික අපි කවර් කරන්න ඕනේ. ඒකින් ඉඳලා
මම සමහර දවස්වලට ඔයගොල්ලන්ගේ අච්චුපත කරනවා සමහර දවස්වලට ඔයගොල්ලන්ට ග්‍රැමර් පාඩම් කරනවා සමහර දවස්වල දෙකම කරන අවස්ථා තියෙනවා එතකොට මම අච්චුපත සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් කරන වෙලාවට ඔයාලා ඒවල යන්න එක පැත්තක් වෙන් කරගන්න ඕනේ පොතේ ටෙක්ස් බුක් එක ටෙක්ස් බුක් එකේ වගේ අච්චුපතේ ඉඳලා ඇක්ටිවිටීස් ලියන්න හරිද ඊට පස්සේ මම ග්‍රැමර් ව්‍යාකරණ කොටස් වෙනම ග්‍රැමර් පාඩම් කරද්දී ඔයාලා ඒ ටික ලියන්න වෙනම කොටසක් වෙන් කරගන්න ඕනේ කියලා පොත මැදින් දෙකට බෙදාගෙන කැලි දෙකට වෙන් කරගන්න. තේරුණාද මං කිව්වේ කල්පෙන් ආවයිට? හරි. අපි ක්ලාස් එකේ හිටපු අයට දල්පෙන් ඇවිල්ලා තෙන් දෙන්නයිනේ. අපි ගෙස්සේ ටියුට් එකක් දුන්නා. ගෙසත්ේ උගන්නපු වෙලේ ටියුට් එකක් මම අද දැම්මා ගෲප් එකට. කටි එක කරාම ඔන්නේ මේක හරියම ලේසි ටියුට් එකක් write down 5 correct simple past tense sentences ඔන්න අපි ළමයි ක්ලාස් එකේදී ඉගෙනනවා simple past tense sentences හදන්නේ කොහොමද simple present tense sentences හදන්නේ කොහොමද simple future tense sentences හදන්නේ කොහොමද මේ හැමදේම අපි ක්ලාස් එකේදී ඉගෙනනවා ඉතින් දැන් ඔයාලට මේක කියලා තියෙන question එකේ මොකක්ද write down 5 correct simple past tense sentences ඒ කියන්නේ सिंपल पास्ट टेंस निवर्दी वाक सिंपल पास्ट टेंस ले निवर्दी का वाक्य पाक लिया ने कौन बोलने को ले दम निवो वाक्य मत शेट के दान बलाना फिर बाले मुझे वेतन हरी वर्दी है मोम एक वाक्य दाने दाने तमाल लिया पु है मोम एक मिनट आप यहाँ मो हरे अनम्यूट कर लो कमरे की अन माय मदर विल Make sure tasty curry for the lunch. Simple past tense. Simple past tense. You have past tense. Can you make that? Asit the call. We made the cake for you. Ah, very good. We made. Kya ne make ke past tense made the cake for you. Simple past tense na. Boda khela wata. Verb ekak na. Verb ekak tiye na wana. එන්නේ කරන ක්‍රියාව සහ වාක්‍ය එක කරන verb එක අතීත කාලයෙන් හදන්න ඕනේ. එච්චරයි ඊට පස්සේ අපිට වාක්‍ය දික් කරගන්න ඕනේ මොන මොන හරි එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි verb එකක් නැත්නම් අපි was හරි were හරි දානවා. එතකොට verb එකක් දෙන්නේ නැහැ. හැබැයි verb එකක් තියෙනවා නම් අපි අර am is was එහෙම කුත් දාන්නේ කලින්ම ක්‍රියාව කරන කෙනායි verb එකේ past tense එකයි. අපි බලමු ඔයාලා දාල් තියෙන උත්තර She ate the cake. Yes. They were cricketers. They were cricketers. බලන්න ඒකේ verb එකක් නැහැ. කරන ක්‍රියාවක් නැහැ. හැබැයි ක්‍රියාවක් නැති වෙලාවට අපි මොකක්ද දන්නේ? Helping verb එක. Helping verbs මොනවද අපිට past tense එකේදී දාගන්න පුළුවන්? Was එකයි were එකයි අපි ඉගෙනුවා. Was එක යොදාගන්නේ කරන ක්‍රියාව කරන හරි නැත්නම් කරන ක්‍රියාව කරන කෙනා සබ්ජෙක්ට් එක හරි ඒකවචනයි නම් අපි was යොදනවා බහුවචනයි නම් were යොදනවා දැන් they කිව්වම own own කිව්වම බහුවචනයි ඒක හින්දා අපි were යොදුවා they were cricketers very good අපි බලමු ඔයාල උත්තර දාගන්න she ate a cake very good eat නෙමෙයි eat එකේ past tense ate they lived in the japan they lived in japan very good they lived Lived in Japan. Una lived in Japan. We played cricket. He bought a new house last month. I bought a new house. By the way, past tense bought. Mother cooked rice. She wrote a letter to a friend yesterday. Good. Children learned English. I sang a song in the musical show. We played last month. Kavya washed her hands. He prepared a pizza at the kitchen day before yesterday. Very good. They were. මෙන්න වාක්‍යයක් තියෙනවා. මට කියන්න මෙන්න මේ වාක්‍ය. මෙන්න මේ වාක්‍යයක් තියෙනවා. They
They were. ළමයි අපි කිව්ව සිම්පල් past tense. සිම්පල් සරල එක. හරිද? They were wrote a letter to your friend. මට කියන්න මේ වාක්‍ය හරිද වැරදිද? එතකොට මේකේ ලියන්න ඕනේ උන් ලිපිය ලිව්වා කියන්නේ එතකොට they were ඕනේ ළමයි කලින්ම they wrote a letter තේරුණාද ළමයිට තේරුණාද they were here yesterday good I told the fairy tale to my loving younger brother yesterday good she lived in badulla good my father bought a car few days ago good she made She made a cake කියලා එකක් තියෙනවා. She made a cake. මට කියන්නේ kids මේක හරිද? වැරදි. හදුවා. Make එකේ past tense made නෙමෙයි ළමයි made made. ඔන්න ඔයාලේ past tense verbs පාඩම් කරන්න ඕනේ කියලා මම කිව්වා. මම ඔයාලට ටේබල් එකක් දුන්නම් අපි ඒවත් බලලා ඉස්සරහට යමු මේ මේක අගට ටේබල් එකක් තිබ්බේ නැද්ද නෑ නේද මම 11වස්ස ටැග් කරා මම ඔයාලට දෙන්න ඔගොල්ලෝ පාඩම් කරන්න ඕනේ දැන් අපි මේ සතියේ මේ වගේ ඒවා කරා මේක එකේ past tense මේ තේරුණාද it was a beautiful country I was at temple on Saturday I went to school in the morning good She was a good girl. Brother bought a book. Good. Hari. Very good. Then ළමයි තේරුණාද simple past tense ලියන හැටි? දැන් මම අලුතෙන් ආවා තින්න හින්ද සුක්ෂාක් ආයි මතක් කිරීමක් කරන්න simple past tense මෙන්න මෙහෙමයි. Simple past tense එකේ verb එකක් තියෙනවනම් ක්‍රියාපදයක් තියෙනවනම් ළමයි මෙහෙමයි කරන්න වෙනවා. Subject එක ලියනවා අපි එහෙම නැත්නම් කරන්න කෙනා ඊට පස්සේ class verb එකේ past verb එක ලියන්න ඕනේ past tense එකේ verb එක past tense දැන් eat නම් අපිට කනවානේ කෑවා කියන්නේ කොහොමද ate අන්න ඒ වගේ verb එක past tense ඊට පස්සේ වාක්‍ය දික් කරන්න ඕන නම් මරන්න ඉතුරු කරන්න එකතු කරන්න පුළුවන් rest එක මේ there is a verb verb එක ක්‍රියාපදයක් තියෙනවා හැබැයි ඔය හිතන ළමයි verb එකක් නැති පද එතකොට අපිට was හරි were හරි දාන්න පුළුවන් හරි ගාලා ඉතුරු ටික එකතු කරන්න පුළුවන්. Was දාන්නේ subject එක. එහෙම නැත්නම් කරන ක්‍රියාව ඒකවචනයි නම් were දාන්නේ sorry කරන කෙනා ඒකවචනයි නම් was දාන්න පුළුවන් නැත්නම් subject එක ඒකවචනයි නම් වාක්‍ය were දානවා subject එක බහුවචනයි නම් නැත්නම් කරන කෙනා බහුවචනයි නම්. තේරුණාද අලුතෙන් ආව ළමයින්ට? We played cricket in the playground. You know, very good. They made beautiful face masks. They made good for various functions last month. Very good. I think I will give you a short, simple. Goda digar liyan noon na lamay ogol na vaakya liyan na ki waha ma dayu. Goda digar liyan noon na na ogol na taikan English ka na hundre me show na digar liyan na no problem. Hai bhai wala hariyete show na ta make ta any of the on da samarada. තවෙන් වාක්‍ය ජොයින් කරන්න ඉන්නේ මොනවද ඒ වගේ අර දිගට ෂුව නැත්තම් සිම්පල් විදිහට තියන්න වචන හතරකින් පහකින් වගේ සිම්පල් විදිහට තියන්න මෙන්න මේ බේසික් කන්සෙප්ට්ස් ටික යොස් කරලා කරන කෙනයි verb එකයි අතීත කාලේ verb එකයි කියලා අර දික් කරන ටික අර වචන තුනක් විතර දාලා එහෙම තියන්නත් පුළුවන් කොහොම හරි නිවරදිව මෙන්න මේ ටික හරියන්න තමයි ඕනේ දැන් හැබැයි ඒ ටික හරිය ගිහින් ඔයගොල්ලෝ වාක්‍ය දික් කරන්න ගිහිල්ලා පස්සේ දැන් අර එකතු කරන කැලේ වැරදුනොත් එතන වාක්‍ය වැරදෙනවා. ඒක හින්දා මම කියන්නේ ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට ඒක ෂුව නැත්නම් වාක්‍ය ෂෝට් ඇන්ඩ් ස්වීට් හරිම සිම්පල් විදිහට කියන්න. හැබැයි at least වචන හතරක් වල් කියන්න වාක්‍යයකට. මොකද දැන් grade 10 නේ. අ බලමු. මෙන්න
එකෙනෙක් දාලා තියෙනවා verbs වල past tense එකම come came past tense came අපි ඉගෙන ගත්ත past participle come run ran run write draw written make made okay good ඒ වගේ අයා දාලා තියෙනවා හරි අපි බලමු write down 5 irregular verbs ඔන්න අදාලුත් හතින හින්දා මම ඔයගොල්ලන්ට මතක් කිරීමකුත් කරගෙන යන්න irregular verbs regular verbs කියලා අපි දෙකක් ඉගෙන ගත්තා මතකද අපි ඉගෙන ගත්තා verbs කැලි දෙකකට බෙදෙනවා verbs there are two parts regular verbs regular and irregular කියලා හරිද verb එකක් කිව්වම ළමයි tenses අපිට පුළුවන් verb එකක present tense form එක present tense past tense and past participle form එක කියලා තුන් වර්ගයක් තියෙනවා හැම verb එකකම හරිද දැන් regular verbs උනත් එහෙමයි irregular verbs උනත් එහෙමයි past participle හරිද regular verbs කියන්නේ ළමයි present tense එකේ තියෙන verb එක present tense එකේ තියෙන verb උදාහරණයක් ගත්තොත් cook present tense එකේ තියෙන verb එකට පිටිපස්සට echo ed නැත්නම් d එකතු වෙලා past tense verb එකයි past participle verb එකයි හැදෙනවා නම් අන්න ඒ වගේ verbs වලට අපි කියනවා regular verbs කියලා තේරුණාද නැද්ද regular verbs කියන්නේ මොකක්ද කියලා present tense verb එකට පිටිපස්සට echo ed නැත්නම් d වගේ එකතු වෙලා past tense එකයි past participle එකයි හැදෙනවා දැන් මෙතන බලමු cook එකේ past tense එක මොකක්ද cooked past participle එක cooked ම තමයි තව ඒ වගේ මොනවද play ගත්තොත් played past tense එක played මේකත් past participle එක played හරිද ඒවට තමයි regular verbs කියන්නේ irregular verbs කියන්නේ ළමයි එහෙම නැතුව අර past tense එක හැදෙන්නේ present tense එකට ed එකක වෙලා d එකක වෙලා එහෙම නෙමෙයි past tense ඒකේ past tense එක වෙන කොහොම හරි හැදෙන්න පුළුවන් past participle වෙන මේකක් වෙන්න පුළුවන් අර odd එකක් නෑ අපි උදාහරණයක් ගත්තොත් come come කියන පදේ බලන්න come එකේ past tense එක මොකක්ද came past participle එකේ come බලන්න මේකේ comed නෙමෙයි past tense came past participle come දැන් මේකේ අපිට අර එහෙම odd එකක් එහෙම නෑ මේකම මේක වෙනවා එහෙම එකක් නෑ ඉතින් මේ වගේ ඒවාට අපිට කියන්න පුළුවන් regular නෑ කිසි odd එකක් නෑ ඒවට අපි කියනවා irregular verbs අපි උදාහරණයක් ගත්තොත් eat එක ගත්තොත් eat past tense එක ate past participle එක eaten මේ වගේ පද තේරුණාද read ගන්න පුළුවන්ද read 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 yes read 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 very good read එකේ present tense එක read හරිද past tense එක තමයි read හැබැයි spelling same r e a d my තේරුණාද that's right හැබැයි බලන්න මේ මේකට ed එක කියලා නෙමෙයි past tense එක හැදලා තියෙන්නේ එතකොට මේවා අපිට ගන්න පුළුවන් irregular verb setup එක තේරුණාද තේරුණාද මේ ප්‍රශ්නේ හැම එකකින්ම Go. එතකොට මෙන්න මේ go කියන එක අපි කියන්න පුළුවන් irregular verb very good තව එකක් කියන්න බලන්න take මොකක්ද see ඒක past tense එක saw past participle see මේකත් ගන්න පුළුවන් see very good තව මොනවද come අපි කියලිව්වා තව Sit. Good. Sit. Sat. Sat. Sit. Okay. Past tense. Sat. Okay. Sat. Good. How many? Eight. Eight. Right. Eight. Eight. Good. Eight.
අපි දැන් regular verb කිව්වම ලියන්න ඕනේ මේකේ present tense form එක. eat, go, see, sit, සමනද? write. මේ මේ. write, draw, sit. ඒ වගේ regular verbs වලින් පහක් ලියන්න තමයි තියෙන්නේ. good. අපි යන් ඊළඟ එකට convert the following sentences into simple future tense. හරි. මේක කරාද ළමයි? හරි ඊට කලින් අපි සිම්පල් ෆියුචර් ටෙන්ස් පොඩ්ඩක් උගන්වගෙන යමු අලුතෙන් ආවයත් ඉන්න හින්දා සිම්පල් ෆියුචර් ටෙන්ස් කියවහම අපිට එක පාඩම හංගන්න පුළුවන් වාක්‍ය සිම්පල් ෆියුචර් ටෙන්ස් කියලා. ඒකෙදි මොකක් හරි සබ්ජෙක්ට් එක කියනවා වාක්‍යයේ සබ්ජෙක්ට් එක වර්බ් එකක් වගේ තියෙනවා සබ්ජෙක්ට් එක තියෙනවා ඊට පස්සේ තියෙනවා වර්ඩ් එක will කියලා. ආ අපිට will දැක්ක ගමන් හිතන්න පුළුවන් මේක සිම්පල් ෆියුචර් ටෙන්ස් කියන එක will එකත් එක්ක ප්‍රසෙන්ට් ටෙන්ස් verb එක. verb එක තියෙනවා ප්‍රසෙන්ට් ටෙන්ස් වලින් හැබැයි. ප්‍රසෙන්ට් ටෙන්ස් වලින් හරිද verb එක තියෙන හැබැයි මේකේ verb එක ප්‍රසෙන්ට් ටෙන්ස් උනාට මේ will එක ආවම මේක ප්‍රසෙන්ට් ටෙන්ස් බකී කැන්සල් වෙලා will එක හින්ද අනාගත කාලයේ ඉස්මතු වෙනවා. තේරුණාද? කරන කෙනා will ඊට පස්සේ verb එක ඊට පස්සේ අර වාක්‍ය දික් කරන මොනවා හරි එකතු කරන progress එක. තේරුණාද නැද්ද? තේරුණා. හරි. දැන් මම ඔයාලට වාක්‍ය ටිකක් දීලා තිනවා. ඉක්මනට මේව simple future tense කරන්න කරලා නැති අය. ඉක්මනට. I will give you 2 minutes. ඉක්මනට කරන්න හැමෝම. ඉක්මනට. simple future tense. future tense කිව්වහම මොන කාලේද? අනාගත කාලේ. අමඩ එක්කෙනෙක් උත්තර දාලා තියෙනවා මයි මද මේඩ් ද ටේස්ටි කරි ෆෝ ද ලන්ච්. මේඩ් කිව්වහම අතීත කාලය කියන්නේ past tense. tenses පටලව ගන්න එපා. හරි කරන්න බලන්න විනාඩි දෙකයි. simple future tense මොන ටෙන්ස් එකකටද කන්වර්ට් කරන්න ඕනේ කියලා හොඳට කියවල බලන්න ඕනේ ප්‍රශ්නේ ළමයි. ඉක්මනට කරන්න. very good එකෙනෙක් උත්තරයක් දාලා තියෙනවා very good. හැබැයි චුට්ට බලන්න පුතේ දාලා තියෙන උත්තරේ අකුරු හරියද කියලා ටෙස්ට් එකට. very good very good. පැච්චි උත්තර දානවා very good. හරි මනන්ද කරන්න බලන්න. ළමයි ටියුට් එකක් දුන්නාම කරන්න ඕනේ හැමෝම. අලුතෙන් ආවයිද තේරුණාද?
ළමයි chat එකේ දාලා දෙනු මම්මට ගිය සතේ කරාලු ගිය සතේ මේ වාක්‍යම දුන්නා හැබැයි ගිය සතේ හොඳට කියවලා බලන්න මම දුන්නේ මේ වාක්‍යෙම සිම්පල් ෆියුචර් ටෙන්ස් කරන්නව නෑ ගිය සතේ මන් දුන්නේ මේ වාක්‍යෙම කන්වර්ට් ද ෆලෝවින් සෙන්ටෙන්ස් ඉන්ටු සිම්පල් පාස්ට් ටෙන්ස් කියලා දැන් මේ සතේ තියෙන්නේ මොකක්ද කන්වර්ට් ද ෆලෝවින් සෙන්ටෙන්සස් ඉන්ටු සිම්පල් ෆියුචර් ටෙන්ස් කියලා දැක්කද ප්‍රශ්නයක් කියවන්න ඕනේ දුන්න ගමන් හරිද අව එක විනාඩියක් විතර දෙන්න හැමෝම කරන්න දැන් මං හිතන ගොඩක් අය වරද්දලා ඉක්මනට කරන් දැන් ගිය සතේ පුරුද්දට ප්‍රශ්න කියවන්න නැතුව ඒ මේ ඒ සෙන්ටෙන්සස් මනේ කියලා ඒ උත්තරම ලියලා හරියන්නේ නැහැ ප්‍රශ්න කියවන්න ඕන ළමයි සිම්පල් ෆියුචර් ටෙන්ස් ගිය සතේ දුන්නේ සිම්පල් පාස්ට් ටෙන්ස් කරන්න මේ වාක්‍යෙම දැන් මේ සතේ දීලා තියෙන සිම්පල් ෆියුචර් ටෙන්ස් කරන්න තේරුණාද හරි අපි බලමු පළවෙනි එක my mother makes a tasty curry for the lunch මට කියන්නේ answer කවුරු හරි මේකට simple future tense කරමු my mother will makes a tasty curry for the lunch very good හරි අපි බලමු my mother කියලා ලිව්වා අන ක්‍රියාකරණ එක්කෙනා ලිව්වා එසෙ will කියලා ලිව්වා the verb එක ළමයි make මේක makes කියලා දාලා තියන්නේ ඇයි මෙයාට මේ මේ ක්‍රියාකරණ එකේ නේ ඒකවචනයි නම් අපි කිව්වා සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් එකේ වර්තමාන කාලයේදී verb එකකට s එකක් දානවා. හැබැයි future tense එකේදී හැම s එකක් දාන්න ඕනේ. අපිට නිකම්ම verb එක ලියන්න පුළුවන් make කියලා. තේරුණාද my mother will make a tasty curry අන්න ඒක අර ඉතුරු ටික වලියන. තේරුණාද නැද්ද? තේරුණා. ඊළඟ එක the students go to the school to learn lesson. The students will go to school to learn English. The students will go. The students will go. Will go. Will go to school. To school to learn lessons. Have you heard it? Oh, I did it. I took it. I didn't follow. Come when I ask questions for my knowledge. I shall ask questions for my knowledge. I will ask. Miss will can pull on the. Yes. Hey, Barry. Hey, Barry. Shall can let me see. I will gonna pull shall would ever use කරන්න ඉතින් මම ඉස්සරහට කියලා දෙනවා මේකට simple present tense sorry simple future tense කරා yes simple future tense කදී will දාන්නේ shall would ever මම ඉස්සරහට කියලා දෙන්නම් shall ever ගන්න විදිය okay මේකට I will ask questions like that හතර වෙනි එක they answer that difficult exam paper in the exam They will answer that difficult exam paper in the exam. They will answer that. I will tell you. Where is it? Kasuni dancers for a Hindi song. Kasuni will dancers for a Hindi song in the school concert. Kasuni will dancers. Name puta. Kasuni will dance. Then our S second. Eva or Neville. Like that. Another person. Ne S second cancel. Where? Kasuni will dance. There another. They follow the rules in the school. They will follow the rules in the school. They will follow the rules in the school. Good. The boss replaces the workers. The boss will replace the workers. Replaces the replaced. Replace. Very good. अरे CS ES ever own नहीं है मैं भी लेती the boss will replace the workers good हारे teacher yes board देखा मैं हाथ लेना है नहीं board देखा मैं दी wait a minute I will check मैं क्या मंग है मैं कब ले हुए ना दंग मैं मंग ओन ना आय पारा किया वाला ना
ඔය හැම පදයකටම අපි කරන කෙනාගෙන් පස්සේ විල් ගාලා verb එක simple present tense එකෙන් යදුවාර es එහෙම verb එක යකට දෙනවා නේ sign කරලා දැන් පළවෙනි එක my mother will make a tasty curry for the lunch අර will එකතු කරලා verb එක ලිව්වා ඒක තමයි කරලා තියෙන වෙනස්කම ඔතන ඔයාලා මේ වාක්‍ය දිහා බලාගෙන will එකතු කරලා ඒ වාක්‍යම අපහු ලියන්න පුළුවන් තේරුණාද තේරුණාද ඔව් ටීචර් හරි ඉක්මනට ලියා ගන්න ඊට පස්සේ අපි ඊළඟ කොටසට යමු ඉක්මනට හරි දැන් ඉස්සෙල්ලා කෙනෙක් ඇහුවා මේක I ask questions for my knowledge කියලා. good. ඒකදී ඔයා මෙන්න මේකයි shell එක. පටලවගෙන තියෙන තැන මං කියලා දෙන්න. පුතේ shell එක අපි යොදනවා අනාගත කාලේ ප්‍රශ්නයක් අහන්න නම්. හරිද? ප්‍රශ්නයක් අහන්න නම් කියන්නේ දැන් මේකෙදී මේකේ වාක්‍යයක් මේ වාක්‍ය තියෙන්නේ මම ප්‍රශ්නයක් අහනවා කියලා. එහෙම නෙමෙයි අපි අහන ප්‍රශ්නයක් අහන්න. දැන් මම ඇතුළට එන්නද එහෙම කිව්වොත් ඒක ප්‍රශ්නයක් නේ අපි ප්‍රශ්නයක් අහද්දි shall we come in එතකොට අපි will නැතුව එතකොට අපි ප්‍රශ්නෙකදී will නෙමෙයි shall use කරන්නේ හැබැයි අපි වාක්‍යකදී statement එකකදී use කරන්නේ will දැන් මෙතන බලන්න මේකේ statement එකක් හැබැයි මේ statement එකේ තියෙන ප්‍රශ්නයක් අහන එකක් ගැන හැබැයි මේක අහලා තියෙන ප්‍රශ්නයක්ද මේක වාක්‍යයක්ද ප්‍රශ්නයක්ද මට කියන්න තුන්වෙනි එක වාක්‍යයක්ද ප්‍රශ්නයක්ද ඒක වාක්‍යයක් නේද තුන්වෙනි එකේ තියෙන ප්‍රශ්නයද වාක්‍යයක්ද වාක්‍යයක් එතකොට අපි යූස් කරන්නේ will තේරුණාද තේරුණාද ඒක හපු එක්කෙනාට මිස් ඒක මිස් ස්පෝකන් ඉංග්‍රීසි වල දාන්න එහෙම නෙමෙයිද යෝ ස්පෝකන් ඉංග්‍රීසි වල දැන් ක්වෙස්චන් එකක් විදිහට කියනවනම් අපිට කියන්න පුළුවන් ඒක මෙහෙමයි දැන් අපිට කියන්න පුළුවන් question එකක් එක්ක shall i come in shall i go out shall we go shall we do this එහෙම කියන්න පුළුවන් shall we play a game එහෙම කියන්න පුළුවන් හරිද question එක morning english වල ඉතින් shall යොදා ගන්න ඕ හැබැයි වාක්‍යයක් නම් ඒ කියන්නේ හිතන්න මම පාඩම් කරන්න යන්නේ එතකොට i shall study නෙමෙයි i will study තේරෙනවද shall එක දැන් ගලපින්නේ ඔව් shell එක දාන්නේ අපි ප්‍රශ්නයක් අහනවා දැන් ඔය තුන්වෙනි වාක්‍යයයි දන්නද පටලව ගත්තා පටලව ගත්තේ තුන්වෙනි වාක්‍යයේ එකේ තියෙන වාක්‍යයක් උනාට වාක්‍යයේ තියෙන ප්‍රශ්නයක් අහන එකක් ගැනනේ හැබැයි වාක්‍ය ප්‍රශ්නයක් අහන දැන් ඔක කියන්නේ මම ප්‍රශ්න අහනවා මගේ දැනුමට කිව්වම මේක ප්‍රශ්නයක්ද නෑනේ ඒක වාක්‍යයක් හැබැයි ඒ ප්‍රශ්න අහන එකක් ගැන තියෙන හැබැයි මේ අහලා තියෙන ප්‍රශ්නයක්ද නෑ හැබැයි මම ප්‍රශ්නයක් ඇහුවොත් මට ප්‍රශ්න අහන්න මම ප්‍රශ්න ප්‍රශ්නයක් තිබුණා shell එක දාන්නේ මොකක්ද ප්‍රශ්නයක් තිබුණා ශරීර දාන්නේ යස් දැන් හිතන්න මම මේක තිබ්බා කියලා මෙන්න මේ වගේ එකක් මට ඇතුළට එන්න පුළුවන් නෑ මම ප්‍රශ්න අහන්නද කියලා වගේ මීනින් එකක් තිබ්බා shall i come in එතකොට ප්‍රශ්නයක් නම් අපිට shall පාවිච්චි කරන්න පුළුවන් shall එක වාක්‍ය ඉස්සරහට යොදලා අපිට වාක්‍ය ලියන්න පුළුවන් හැබැයි අපි ඒක මුලට දාන්න පුළුවන් මෙතනට දාන්න පුළුවන්ද මුලට දාන්නේ ළමයි අපි ප්‍රශ්නයක් අහනවා නම් අර ඒ verb එක හරි මොකක් හරි helping verb එකක් හරි එක අපි දාන්නේ වාක්‍ය ප්‍රශ්නකෙදී නම් ඉස්සරහට වාක්‍යකෙදී නම් තමයි මැදට දාන්නේ හැබැයි වාක්‍යක මැදට අපි ගොඩක් වෙලාවට future tense use කරන්නේ shall නෙමෙයි will තේරුණාද දැන් මේක එතකොට අපි කාට හරි කියනවා නම් මේක මුලට දාන්නේ මැදට දාන්නේ කතා කරන්නේ
स्पोकन इंग्लिश स्पोकन इंग्लिश ग्रामर पैतरे लोग अवधान स्पोकन पैतरी गोड़ा यूज कराने अरे अपे तेरुम अपे आइडिया का निकनेक्ट तेरुम करवाने है बे माँ क्या ने मैं ग्रामेटिकली करेक्ट सेंटेंस का फ्ली अब दी अपे शैल दान ने प्रश्न कर दी बिल दान ने स्टेटमेंट कर दी हमें इतना कर हरी द मिस यस मामा दें क्या ने मैं दें वो दें अपे कथा को नोट ने दें शैल आई ने दान मुड़े दान शैल ने दें तो उन अपे मैं वेदर दान भेज මැදට මොනවද කියන්නේ? සංවර්ධන මැදට එන්නේ. මැදට ඒ කියන්නේ මෙහෙමයි. මැදට සමහර වෙලාවට එන්න පුළුවන්. හැබැයි ඒකෙනුත් ගොඩක් වෙලාවට මීන් වෙන්නේ ප්‍රශ්නයක්. නැතුව අපිට ස්ටේට්මන්ට් එකකට ශැල් යොදා ගන්න බෑ. තේරුණාද? හරි. ටීචර් ස්පෝකන් ඉංග්‍රීසි වලදී ශැල් නේද යොදා ගන්න. ස්පෝකන් ඉංග්‍රීසි වලදී ආ එක්සැම්පල් එකක් කියන්න බෑ. අපි කියන මේ වගේ ශැල් ඇයි ප්ලේ අගේන්, ශැල් ඇයි ගෝ අවුට්. ගෝයින් shall I come ඉතින් බලන්න දේව ප්‍රශ්නේ ළමයි මම එන්නද අනේ ඒ වගේ ඒව ප්‍රශ්නනේ ප්‍රශ්න වල තමයි shall දාන්නේ yes ප්‍රශ්නයක් නම් අපි අනාගත කාලෙන් අපි දානවා shall වාක්‍යයක් නම් දානවා will හරිද excuse me yes teacher අපිට will be දාන්න බෑද yeah will be කියන එක යදෙනවා ළමයි will be එන්නේ මෙහෙ වගේ තැන් වලට ඒ කියන්නේ verb එකක් නැත්නම් අපි ගිය සතියේ ගන්නවා will be මම ගිය සතියේ ගන්න verb එකක් නැති තැන් වලට ඒ කියන්නේ දැන් හිතන්න මම ඩොක්ටර් කෙනෙක් වෙනම කවදා හරි එතකොට දැන් හිතන්න I will okay be I will be a doctor බලන්න මේකේ doctor one day හැබැයි මේ බලන්න ළමයි මේකේ නැහැනේ ක්‍රියාපදයක් ක්‍රියාපදයක් නැති හින්දා අපි ඒ ක්‍රියාපදේ නැති අඩුව පුරවන්න will එක be එක දානවා තේරුණාද අර අපි වාක්‍ය වල සමහර වෙලාවට ක්‍රියාපදේ නැත helping verb එකක් දාන්නේ අන්න ඒ වගේ මේකෙදි දාන helping verb එක තමයි be එක තේරුණාද how do you know හරි හරි අපි දැන් යමු අද පාඩමට අනිත් පාඩමට good හරි බලන්න ඔක්කොම හරියට රෙස්සන් කරන්න බලන්න good බැං අපි පොඩි මතක් කිරීමක් කරගෙනම අද පාඩමට එමු අපි දැන් ඉගෙන ගන්න මොනව ගැනද ළමයි අපි ඉගෙන ගන්න යන්නේ tensors ගැන මේ දවස්වල tensor ඔයගොල්ලෝ එක කතා කර කර මම ඉගෙන ගමු tensors මට කියන්න tensors ප්‍රධාන වශයෙන් කොටස් කීයක් තියෙනවද කාල වර්ග කීයක්ද තුන මොනවද අතීත කාල වර්තමාන කාල සහ අනාගත කාල අතීත කාලයට අපි ඉංග්‍රීසි වලින් කිව්ව මොකක්ද past tense වර්තමාන කාල වලට අපි කිව්ව මොකක්ද present tense අනාගත කාල වලට අපි කිව්වා future tense කියලා හරිද දැන් මේව තමයි අපේ ප්‍රධාන විදිහට බෙදුවා කාල තුන හැබැයි මෙන්න මේ කාල වර්ග past present future ඒවා තව චූටි චූටි කාල වලට බෙදලව simple past tense simple tense past continuous past perfect ඒකත් ඒ වගේ simple present present continuous present perfect අර ඒ වගේ මේ tense සුත් simple future future continuous අර ඒ වගේ past participle past participle කියන්නේ tense එකක් නෙමෙයි ඒක verb එකේ past participle form එක past perfect කියන එක තමයි tense එක තේරෙනවද past participle verbs ඕන වෙන්නේ tense එක past perfect tense එකට අපි ඒව ඉස්සරහට king එක ඉගෙන ගද්දි මම කියලා දෙන්නම් මිසී board එකේ බැඳිනේ හරි හරි මේක මේ නිකම්ම කඩුවට ලිව්ව අපි උගන්ලා තියෙන හින්දා මේ tenses ගැන තමයි අපි ඉගෙන ගත්තේ අපි මේ වෙන් දැන් simple tenses ටික cover කරා simple tenses වලින් simple past tense කරා simple present tense කරා simple future tense කරා නේද හරි අපි දැන් simple tenses ගන්නලා ඉවරනේ අපි දැන් යමු තව චුට්ටක් ඉස්සරහට මේ tenses වලින් ඕනද අපි සරලම tenses ටික සරලවම tense එකෙන් වාක්‍යයක් හදාගන්න ඉගෙන ගන්න simple tenses ටික අපි දැන් යන් continuous tenses වලට හරිද ළමයි
हाँ टीचर हाँ कंटिन्यूअस टेंसेस अभी ए वाले उस मूली में क्या ने काम हो प्रेजेंट टेंस के कंटिन्यूअस टेंस का अभी सिंपल प्रेजेंट टेंस के मूली में क्या ने काम से देंगा अभी क्या ने काम हो प्रेजेंट कंटिन्यूअस टेंस प्रेजेंट कंटिन्यूअस टेंस हरी मामा स्क्रीन पे शेयर करना वो गले बाला गाना ළමයි ස්ක්‍රීන් එක පේනවද? ඔව්. හරි. ඔව් ටීචර්. ඔන්න අපි අද ඉගෙන ගන්නේ ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් එක. ඔව් ටීචර්. හරි, ගුඩ්. ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස්. මම ඔයගොල්ලන්ව මියුට් කරනවා ප්‍රශ්න හදි මම අන්මියුට් කරන්නම්. හරි. ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස්. ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස්. දැන් අපි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් ගත්තා. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන්නේ වර්තමාන කාලයේ උන දෙයක්. උදාහරණයක් ගත්තොත් මම කෑම කනවා. සිම්පල් පාස්ට් ටෙන්ස් ගත්තොත් අතීත කාලේ සිද්ධ වෙලා ඉවර දෙයක්. මම කෑම කෑවා. සිද්ධ වෙලා ඉවරයි. හරිද? ළමයි මේ කරන්නේ දැන් ග්‍රැමර් අපි. සිම්පල් ෆියුචර් ටෙන්ස් තුනත් අනාගත කාලේ වෙන දෙයක්. මම අනාගතයේදී කෑම කනවා. මම කවදරි කෑම කනවා අනාගතයේදී. අනාගතයේදී කෑම කනවා. එතකොට ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් කියන්නේ ළමයි වර්තමාන කාලයේ සිද්ධ වෙනවා හරිද වර්තමාන කාලේ දැන් මම කෑම කනවා වගේ වර්තමාන කාලයි හැබැයි කන්ටිනියස් කියුවහම මේ මොහොතේදී ඒ කියන්නේ මම මේ කතා කරන මොහොතේදී ඒක වෙමින් තියෙනවා ඒ කියන්නේ මම කෑම කමින් සිටිනවා අන්න ඒ තේරුම තමයි ඉන්නේ ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් වල මට කියන්න තේරුණාද කියලා කට්ටියට ළමයි තේරුණාද present continuous tense වලදී කියන තව නමක් තමයි present progressive tense. ඊට පස්සේ දීලා තියෙනවා indicate an action which progress at the time of speaking or at the present time. ඒ කියන්නේ මේ අපි කතා කරන මොහොතේ එහෙම නැත්නම් මේ වර්තමාන මොහොතේ වෙමින් පවතින සිදු වෙමින් පවතින in progress which is in progress. තාම progress වෙමින් පවතින මොනෝහරි ඇක්ෂන් එකක් එමත් නැත්නම් ක්‍රියාවක් එමත් නැත්නම් ක්‍රියාවලියක් ගැන හඳුන්වන්න අපි පාවිච්චි කරනවා මෙන්න මේ ප්‍රසන්ට් කන්ටිනියස් කියන ටෙන්ස් එක. තේරුණාද අයිඩියා එක? හරි. දැන් ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් කියලා ලියාගෙන මාර්තුකාව. What is present continuous tense කියලා මේ ස්ලයිඩ් එකේ තියෙන පොයින්ට්ස් දෙක ලියන්න. හරිද? අපි ඉස්සරහට දැන් වාක්‍ය හදන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. මුලින්ම අපි අයිඩියා එකක් ගන්න ඕනේ මොකක්ද මේ present continuous tense කියන්නේ කියලා. හරිද? හරිද ළමයි? තේරුණාද? ඔව් ටීචර්. හරි. ඉක්මනට කරන්න බලන්න. ඔව් ටීචර් තේරුණා. හරි. මේ පොයින්ට් දෙක ලියලා ලියලා ඉවර වෙච්චා ඉවරයි කියලා ගන්න ඉක්මනට. ගොඩක් කලා වෙන්න බෑ අපිට. අලුතෙන් ආවයිද තේරුණාද?
ළමයි හැමෝටම හොඳටම තේරුණා නේද උගන්නපු ටික? තේරුණ නැති අය ඉන්නවද? හරි ගොඩක් අය ලියලා ඉවරයි ලියලා ඉවර වෙච්චා රේස් හෑන්ඩ් කරන්න ඉක්මනට හරි දිනසාර එක ගැන අහගත්ත නැති අය ඉන්නවද අපි තව ටිකකින් මේක ඉවර වෙලා කියලා දෙන්න මම ආයේ පොඩ්ඩක් හරි ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් හරි දැන් මේ ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් එක භාවිතා කරලා කොහොමද වාක්‍ය ලියන්නේ කියලා තමයි මම කියන්න යන්නේ හරිද දැන් ප්‍රසන්ට් ටෙන්ස් එකේ වාක්‍ය ලියුවේ කොහොමද කරන කෙනා හිටියා කෙලිම වර්බ් එක ලිව ප්‍රසන්ට් ටෙන්ස් ෆෝම් එකෙන් දැන් මේකෙදි කරන කෙනෙක් ඉන්නවා හරිද කරන කෙනෙක් අපි කියමු සබ්ජෙක්ට් එක ක්‍රියාව කරන කෙනෙක් ඉන්නවා සබ්ජෙක්ට් ඊට පස්සේ අපි ඒකේ පස්සේ ලියනවා මේ සබ්ජෙක්ට් එකට ගැලපෙන විදිහට ඈම් හරි ඊස් හරි ආ හරි මේකට ගැලපෙන එකට මේකට ගැලපෙන ඈම් නම් ඈම් දානවා මේකට ගැලපෙන ඊස් නම් ඊස් දානවා ගැලපෙන විදිහට ඈම් ද ඊස් ද කියලා දානවා ඊට පස්සේ අපි ලියනවා verb එක present tense verb එක හැබැයි verb එක අගට අපි ing දාන්න ඕනේ verb එකේ ing form එක තමයි අපි ලියන්නේ ඊට පස්සේ object එක කියන්නේ ඉතුරු ටික rest එක ලියන්න පුළුවන් තේරුණාද නැද්ද දැන් මෙතන උදාහරණයක් දීලා තියෙනවා you are dancing on the stage බලන්න dancing on the stage balanna you subject එක and the ස්ථාවරි ආ තෝරගෙන දෙනවා මේක ගලගෙන මේක තියෙනවා dancing verb එකේ ing form එක is on the stage කියන එකට වාක්‍ය දික් කරන්න ලිංගු ඒවා තේරුණාද නැද්ද ඒ වගේම දැන් මේ present continuous tense වලින් අපිට අර positive වාක්‍ය වගේම මේ වාක්‍යෙම negative පැත්තට ඔයා දැන් මේකේ තේරුම තමයි ඔබ නටනට හිටියා ස්ටේජ් එකේ. අපිට කියනවා ඔබ නටනට හිටියේ නෑ ස්ටේජ් එකේ කියලා. එතකොට කොහොමද කියන්නේ you are not negative කරන්න පුළුවන්. මෙන්න මේ dancing එකේකට කලින් not පදේ දැම්මෝ. you are not dancing on the stage. ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මෙන්න මේ you එකයි ආ එකයි ඕඩ එක මාරු කරලා ආ එක මුලට අරන් ඉඳ ඊට පස්සේ දාලා are you dancing on the stage කියලා ප්‍රශ්නාර්ථ ලකුණකින් ඉවර කරලා මට දැන් කියන්න ජෙනරල් අයිඩියා කෝල්ඩ් තේරෙනවද ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍යයක් හදන විදිහේ ළමයි තේරෙනවද ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍යයක් හදන විදිහේ ජෙනරල් අයිඩියා එක
ओह टीचर अरे मुलीम मैं जब मेरे लिए आगाह ने पाऊं फिर मुलीम मैं बालों में एम मीसा ये देना चाहिए अरे अब मंगे क्या देना नहीं देना मंगे एम मीसा ये देना चाहिए एम ये देने आई एक का वितर आए इसे देने मने मंगे सेंग वाले तो सब्जेक्ट का एक का वचन आई ना इसे देना वां सब्जेक्ट का बहु वचन आई ना आ ये देना वां मतलब कद ओह टीचर हाँ दें ये है ना मैं कल यागन अ प्रेजेंट कंटिन्यूअस टेंस ना प्रेजेंट मैं कल दें पॉजिटिव सेंटेंसेस दें ही क्यों है अब डे पॉजिटिव क्या रहे ऋणात्मक ने मैं धनात्मक वाक्य हादना बोलूँगा यू आर डांसिंग ऑन द स्टेज ओबे नाटक नाटक ही दिया स्टेज जगे यू आर नॉट डांसिंग ऑन द स्टेज के ओबे नाटक में नह सिटी नह स्टेज जगे नाटक में ने मैं इन्ने स्टेज जगे ये वगैरह तो मैं फास्ट या कहाँ डांसिंग बोलूँगा वो यार नाटक में इन्दा इन्ने स्टेज जगे आर यू डांसिंग ऑन द स्टेज अरे कपड़ी गैलपे ने विधि है पेनास कराना बोलूँगा मैं के पॉइंट का था माँ अनिवार्य में सब्जेक्ट का तो ये नॉन है इकड़े गले पे ने हेल्पिंग वर्ब बी वर्ब कैम दे इस ताद की ने के इधर नॉन है ये वाके में था माँ वर्ब के तो ये नॉन है आईएनजी फॉर्म में के तो रेट उन्हें मत ये ना माना ये का प्रेजेंट कंटिन्यूअस टेंस तेरुना टीचर हाँ रे लामाई देंगे है ना पॉजिटिव किया ने कटे मैंने मेरे मारा पॉजिटिव एक हम दान ना दाने दानात्मक के कटे रीनात्मक के कटे मेरे मरी ने काग दान ना प्रश्न ने क्वेश्चन मार्क के काग दान तेरुना द आइडिया एक लमाई तेरुना टीचर हरे लिया गाने मामा वाले देना विनाडी देखा हरे द इकमन लिया ना मंग एक अमंग आरामिस से चार सारंगी දක්ෂතම ශිෂ්‍යයා තෝරන්නේ හැම වසරකටම අදාළව. ඒකේ නම තමයි වැඩසටහනේ නම දිනුසාර. හරිද? ඒකෙදී ඔයගොල්ලෝගේ දක්ෂතා අපි විශේෂ ක්‍රමයක් ඔස්සේ මයින වැඩසටහනක්. හරිද? ඒකෙදී වෙන්නේ හැම විෂයයකම මගේ විෂය විතර නෙමෙයි හැම විෂයෙදිම ඔයගොල්ලොන්ට තියෙන දක්ෂතා කුසලතා වල ලබාගෙන තියෙන ප්‍රවීණත්වය අපි බලලා දක්ෂතම ළමයෙක් තෝරලා එයාට ත්‍යාග පිරිනම වැඩසටහනක් තමයි මේ දිනුසාර වැඩසටහන කියන්නේ. ඉතින් ඒකට සහභාගී වෙන්න පුළුවන් ඔක්තෝබර් මාසෙට අදාළ පන්තිගාස්තු ගෙවල ශිෂ්‍යංක ලබා ගන්න හැමෝටම ඕගොල්ලන්ට වගේම අලුතෙන් ජොයින් වෙන කැමති අය ඉන්නවා නම් ඔක්තෝබර් මාසෙට යාළුවකට සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාලට පුළුවන් ඔයාලගේ යාළුවන් වුණා සම්බන්ධ කරන්න ඉතින් මම ඒකට තමයි කිව්වේ දැන් පාඩම් කරලා ලෑස්ති වෙලා ඉන්න මොකද දැන් ඔයගොල්ලෝගේ පොඩි ප්‍රමාණයක් ඉන්න ඔයගොල්ලන්ට මේ ඔයගොල්ලන්ගේ අතරින් එක්කෙනෙක් තමයි ඒකට විශේෂත්වම ශිෂ්‍යයා වෙන්නේ ඉන්න හැමෝම පාඩම් කරන්න මගේ සබ්ජෙක්ට් එක විතරක් නෙමෙයි හැම සබ්ජෙක්ට් එකක් ගැනම කොන්දේ පාඩම් කරලා ටච් එකේ ඉන්න අපි බලමු කවුද හොඳම ශිෂ්‍යයා වෙන්නේ කියලා. හරි. දැන් ඔඩිගේ ලියා ගන්න ඉක්මනට. දෙලේ ඉවර වෙච්චාම මට සෑන් කරලා හරි ටච් එකේ හරි දාන්න. දැන් මේ මේ දවස්වල අර අපේ අපිට පිටායටත් මේ දැන් අද ක්ලාස් එකට නම් හැමෝටම ලින්ක් එක දැම්මා. දැන් මේ දවස්වල උගන්වන දේවල් වලින් තමයි අපි දැන් සර්වට් එකට අහන්න ගොඩක්ම ප්‍රශ්න හදන්නේ. ඒක හින්දා දැන් සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්න ඕන ළමයි දැන් ලබන සතියේ වගේ මේ අපි සති දෙකක් විතර වගේ තමයි මේ ඔයගොල්ලන්ට අර මේ දේවල් අදාළ දේවල් ටික උගන්වන්න දාලා තියෙනවා. ඉතින් හැමෝම ඒ දේවල් වලට සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ගේ යාළුවෝ හැම ඉන්නවා නම් සම්බන්ධ කරගෙන මේ කැමති අය ඉන්නවා නම් සම්බන්ධ කරගන්න පුළුවන්. අපි එතකොට මේ උගන්වන දේවල් වලින් ප්‍රශ්න හදල ඒ කියන්නේ ප්‍රශ්න අහනවාද කොහොමද ඒක තාම අපි දන්නේ නැහැ ඒකට විශේෂ ක්‍රමයක් අපි භාවිතා කරනවා මේ දේවල් වලින් තමයි ඔයගොල්ලන්ගේ දැනුම මයින් මේ විශ්ේ කරනු එහෙනම් හොඳට පාඩම් කරලා හොඳට පාඩම් කරන්න දෙයක් නැහැ කටපාඩම් කරන්න දෙයක් නැහැ හොඳට හිත දා ගන්න එතකොට ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ඒක කරගන්න පුළුවන් හරි ඉතල ඉවරය ඉලු ගොඩක් අය කොණිත් අය රසංකන් බන් ඩෙලිවරය තව ටයිම් ඕනේ කියන්න බලන්න එක මිනිත් මට ස්ලයිඩ් එක මාරු කරා
ටිකක් ඉන්නලෝ ඉක්මනට. දැනට අපි මේ ක්ලාස් එකේ කරන විෂයන්වල තමයි අර වැඩසටහන තියෙන්නේ ළමයි. ළමයි ඔයගොල්ලෝ හැමෝම ටෙලිග්‍රෑම් ගෲප් එකට ඇඩ් වුණාද? හැමෝම ඇඩ් වෙන්න ළමයි. ඒකේ චාර ඔය අපි ඔය අදාළ වැඩසටහන් ඒ වගේම ආයතන විසින් කරන පාඩමාලයි හැම එකංගෙම දැනුවත් කිරීම කරන්නේ ටෙලිග්‍රෑම් ගෲප් එක හරහා. ඉතින් හැමෝම මේක ජොයින් වෙලා ඉන්න. ඒක ඔයගොල්ලෝ ලේසි වෙයි. අද ඉස්සරහම දැනගන්න. හරි. මම ඊළඟ ස්ලයිඩ් එකට යන්නද? හරි. හරි. ඔන්න verb plus ing spelling rules මේ මොකක්ද මේ දැන් මං කිව්ව ළමයි වචනයක අගට ing එකතු කරනවා කියලා මේ present continuous tense එකේ හැබැයි සමහර වචන කියනවා ළමයි අපිට එක පාරටම don't go වචන පිටිපස්සට ing එකතු කරන්න බැරි වචන එහෙනම් අපිට ing එකතු කරන්න වෙන්නේ පොඩි පොඩි වෙනස්කම් කරලා වචනයක අපි බලමු එහෙම වචන ටිකක් උදාහරණ කීපයක් හරිද දැන් බලන්න මේ sing කියන වචනේ sing කියන වචෙන්ට නම් කෙලින්ම පිටපස්සට ing එකතු කරලා next sing කියන එකට කෙලින්ම ing එකතු කරලා singing හදාගෙන තියෙනවා හරිද බලන්න die කියන වචනේ die එකට ing එකතු කරන්නනේ අපිට ඕනේ හැබැයි බලන්න හැදිලා තියෙන වචනේ මොකක්ද dy ing දැන් මේ die කියන වචෙන්ට කෙලින්ම ing එකතු වෙලාද නැහැ මේකේ i අයින් වෙලා ඒ වෙනුවට y එකක් එකතු වෙලා තමයි ඊට පස්සේ ing එකතු වෙලා තියෙන්නේ. දැන් මේක ස්පෙලින් රූල් එක නීතිය. හරිද? ඊට පස්සේ මේ right කියන අර ගොඩක් කරන්න අපි ගැලගෙන මේ e අකුර කී වගේ වචන ඉවර වෙනවනම් අපි මේ e අකුර අයින් කරලා තමයි ing එකතු කරන්නේ ගොඩක් වෙලාවට. දැන් බලන්න මේ වචනේ right. w r i t e. ඒකට ing එකතු වෙලා තියෙන්නේ කොහොමද? right එකේ t එක අයින් වෙලා ing එකතු වෙලා තියෙනවා hop hop එකට මොකක්ද ing එකතු වෙලා තියෙන්නේ hop එකට hopping නේ තව p එකකුත් එකතු වෙලා තමයි ing එකතු වෙලා තියෙන්නේ hopping travel එක බලන්න travel එක travel එක එකතු වෙලා තමයි ing එකතු වෙලා තියෙන්නේ travel එතකොට මේ වගේ ස්පෙෂල් කේසස් මේවා ඉදින් මතක තියාගන්න ඕන. ride riding the ride එකේ r i d e එකේ e එක අකුර අයින් වෙලා තමයි r i d i n g riding වෙලා තියෙන්නේ. ගොඩක් කලාවට වචන කී අකුරෙන් අවසාන වෙනවා නම් e එක අයින් කරලා තමයි අපි සාමාන්‍යයෙන් i n g එකතු කරන්නේ. කොහොමද තියාගන්න. හරි. දැන් මේ ස්පෙලින් රූල්ස් අපි උදාහරණ කීපයක් ඉගෙන ගත්තා. මට කියන්නේ මේ ටික තේරුණාද? යහම ඔලවන් මියුට් කරලා තේරුණාද ළමයි? ඔව් ටීචර්. හරි. එහෙනම් දැන් මේ ස්ලයිඩ් එක ලියාගන්න බලන්න ඉක්මනට. ස්ලයිඩ් එක ලියාගන්න.
ඉතල ඉවර වෙච්චා රෙසයින් කරන්න බලන්න දෙන්නයි ඉවර දෙන්නයි කොනිස්සය I-learning college के grade की नंदी इच कराने के लिए हालती ना दाने टापे इच करने लमा high वर्षे इंदांग all level वाले काम ये कल high वर्षे वाले काम इच करना मा ये वक्त में तमाई सराहटे classes पढ़ांगा ना मा मैं तूने हतरे पहासी शत काम दाहतु ना इधे इवरा मम्मी इलाके स्लाइड के बयान नंदला माय तब टाइम बोने आये इन्ना मदर नो राइट आई विल मूव टू दी नेक्स्ट स्लाइड आउट ना दें ये ना उदाहरण ठीक है काफी बालम में उदाहरण बनाओ दिखिया ला आह पहले वैनी वाक्य बन आई I am singing. Sing name singing. It was a picky one. I am the name of a tangle letter. I am the name of a watch and a tangle letter. Then you, we, they, he won't have watchmen. Ever give someone at the Bahuas and Father Yanapuloga Peter. Bahuas and they were teachers, guru, students, children, dogs. Cats. ඒ වගේ ඕන බහුවචන පදයක් අපිට යොදා ගන්න පුළුවන් ආත් එක්ක. ඒ බහුවචන අයිනම් පදයේ යෙදෙන්නේ ආ. ඒකදී you are ඒ තර verb එක ing form එක singing. ඒක වචන අයිනම් යෙදෙන්නේ is. බලන්න she he it එහෙම නැත්නම් අපිට කමල් නිමල් he තව teacher student child ඒ වගේ ඕන ඒක වචන පදයක් යොදා ගන්න පුළුවන්. ඒවට යෙදෙන්නේ is. Is ekka ing form. The band she is singing. He is singing. It is singing. अरे वागे आप इधर करने क्रिया व करने के ना अनुव helping verb के बिना करला वाक्य निर्माण करेगा ना पुलवां या grammatically correct विधि है तो तेरु नाद नद तेरु नाटी हाँ very good हाँ दें लमाइन पुलवां दें छुट्टी अबले का फोगे अंदर के ने मेरे के लिए आगा ना कुछ टेबल लेकर खाने के लिए मेडिकल याद है ना ये कैंस यू बी दे काल ये फोड़ दूँगे तो मैं लिया गान ना मतलब मटे लिया गान हाँ ना तो ना जी बेकार देना इसमें तो ළමයි දැන් ඔයාලට මෙච්චර දැන් ඔක්තෝබර් කියන්නේ ඔක්තෝබර් මාසේ ඉන්න හැමදාම 10 වෙනි මාසේ දැන් මෙච්චර කාල දැන් අපි ක්ලාස් පටන් අරගෙන මාස එකමාරක් විතර වගේ වෙනවනේ මම මුලින් දාමු ඔයගොල්ලන්ට පුංචි පොයින්ට් එකේ ඉඳන් ගන්නේ මොකද මම දන්නවා දැන් ඉස්කෝලේ වෙලාව සමහර අයට මිස් වෙලා තියෙනවා සමහර අයට ඔන්ලයින් අපි දන්නවා අපි ඉස්කෝලේ යනවා වගේ නෙමෙයිනේ ඔන්ලයින් ස්කූල් ඉගෙන ගන්නවා කියන්නේ අපිට උදේ 7 ඉඳන් හවස එකමාර සමදවසට ඊට පස්සේ හවස වෙනකන් සමහර ස්කූල් තියෙනවා एक हरी टायर्ड ने हम इतनी समारोह डे मिस चला दिया ना पूरा समारोह विलावड़ आप इकाम मैंने कमरे आना तो इन्हों है बे और ये आपको मैं मिस चला थी बस लम्हे दम माँ मुला इंदा बेसिक इंदा ए टू इज़र लम्हे और टेंसर्स अतरे वो गोल्ड परसेंट टेंस वाले किया दे नॉन ने भाभे मंगवाए डे मुला इंदा किया दूने मकदर आप इंग्लिश भाषा विज्ञान का नॉन फाउंडेशन ने का हरियर दागा नॉन एम नेतना आप कच्चर දිගරි ඉගෙන ගන්න හැදුවත් අපේ ෆවුන්ඩේෂන් එක හරියට දාලා නැත්නම් එතකොට අපි මිස්ටේක්ස් කරනවා වැඩි. ඒක හින්දා ඔයගොල්ලන්ට මම මුලින් ඉඳන්ම කියලා දෙන්න. දැන් ප්‍රසන්ට් සිම්පල් ටෙන්සස් කියන්නේ අත්‍තරම ග්‍රේඩ් 10 ළමයෙක්ට අත්‍තරම ඒක සරල වැඩි. ඉතින් ඒ වගේ දේවල් මම මුලින් ඉඳන්ම ඉගෙන ගන්න උගන්වන්නේ මොකද දන්නවද? මොකද ඔයගොල්ලෝ ඕලෙවල් ටාගට් කරන ගෲප් එක.
ලබන අවුරුද්ද ඔයාලා ඕ ලෙවල් අනිවාර්යයෙන්ම ඔයාලා බේසික් නම් දැනගෙන තියෙනවනේ මොකද හරියට විෂය කරුණු තේරුම් අරගෙන තියෙනවනේ ආ මේක නම් මේක කියලා අර ඔළුවේ නිකන් අර අවුල් ජාලයක් වගේ ආ මේකට මේක වෙන්න ඇති එහෙම නෙමෙයි හරියට වාක්‍යයක් දැක්කම ආ මේක මෙහෙම නම් මේකයි යදෙන කෙනෙක් හරියට තේරුම් අරගෙන ඉන්නවනේ ඒකයි මම ඔයාලට මුලින් ඉඳන් ඉගැන්නුවේ ඒක හින්දා හැමෝම දැන් උගන්ලා තියෙන විෂය කරුණු ආය ආයයි බලන්න ඕනේ මිස් වුණ කෙනෙක් ඉන්නොත් දැන් මේ ටෙන්සර්ස් එහෙම අනිවාර්යයෙන්ම හොඳට මිගර ගන්න ඕනේ මොකද ටෙන්සර් අපිට ඉංග්‍රීසි පේපර් එක ලියන්න බෑ ටෙන්සර්ස් ගන්න නැතුව අපිට ඒකක් ගන්න ඕන නම් ගන්න හැමෝම ටාගට් එක දැන් ග්‍රේඩ් 10 ඔයගොල්ලන්ගේ ටාගට් එක ගොඩක් අයගෙන ආන්නේ ඉතින් අනිවාර්යයෙන් දැන් ඉංග්‍රීසි බැරි කෙනෙක් වුණා මේක ඉගෙන ගන්න පුළුවන් ළමයි මම දැන් මුලින් ඉඳන් හරියට නිකන් පුංචි ළමෙක්ට උගන්වන වගේ මුලින් ඉඳන් ඉගැන්නුවේ ඒකෙන් හින්දා අනිවාර්යයෙන්ම මේ දේවල් වලට හොඳට ආයෙ ගෙදර ගිහින් ප්‍රැක්ටිස් කරන්න ඕනේ ගෙදර ගෙදරනේ කොහොමද තින්නේ ගෙදරදී ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඉතින් ටියුඩ්ස් ආය 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 කරන්න ඕනේ මේවා කටපාඩම් කරන්න යන්නේ නැහැ ළමයි උගන්නන වෙලාවට හොඳට අහගෙන ඉන්න හිතට ගන්න මෙන්න ටියුට් එක කරන්න ඊට පස්සේ ඔයාලට මේක මහලක දෙයක් නෙමෙයි ළමයි නැත්නම් ඉංග්‍රීසි කියලා බය වෙලා එහෙම වෙන්නේ පමුකද මම දන්නවා ගොඩක් ළමයි මම දන්න ගොඩක් ළමයි ඉන්නෝ 9 years ගන්න ඉන්න ළමයි 8 years 1B ගන්න 1B කරන ඉංග්‍රීසි වලට ඉතින් වැඩක් නැහැ ළමයි ඇයි එහෙම කරන්නේ ඉංග්‍රීසි කියන හරියම ලේසි සබ්ජෙක්ට් එක ඕගොල්ලෝ ඉංග්‍රීසි අමාරු කරගෙන තියෙන ඕගොල්ලෝ හිතට දාගෙන තියෙන විදිහ මා මේක අමාරුයි මේක වෙන භාෂාවක් කියලා හිතන්න නෑ මේක වෙන භාෂාව මේක වෙන විෂයක් කියලා හිතන්න නැතුව මේකත් එක භාෂාවක් ඉට්ස් ඕකේ මේක අපිට පොළවන් අර මේක හරි සිම්පල් ඇත්තටම ගත්තොත් ළමයි සිංහල භාෂාවට වඩා ඉංග්‍රීසි හරිම ලේසි ඒක හින්දා ඔයගොල්ලෝ බය වෙන්න එපා දැන් මුලින් ඉඳන් කියලා දෙල තියෙන්නේ මේ උගන්වන ඒවා හරියට තේරුම් අරගෙන මෙතන ඉඳන් වත් ඉස්සරහට මිස් වෙච්ච කෙනෙක් ඉන්නවනම් හරියට වැඩ ටික කරගන්න හරි අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට දැන් කලින් තිබ්බේ පොසිටිව් සෙන්ටන්ස් එක නේද I am singing කියන්නේ මම සින්දු කියමින් ඉන්නවා දැන් මම සින්දු කියමින් නෙමෙයි ඉන්නේ වගේ මිනින්ක කොහොමද කියන්නේ මම සින්දු නොකියමින් ඉන්නවා වගේ I am එක not දාලා අර වාක්‍ය සම්පූර්ණයෙන්ම ඍණාත්මක කරලා negative කරලා දැක්කද I am not singing you be there නම් ආයක not එනවා පිටිපස්සට not singing she he it නම් is එක not එදලා තේරුණාද ළමයි ඔව් ටීචර් හරි දැන් මේ වගේ ලියා ගන්න පුළුවන්ද? පුළුවන් ටීචර්. හරි. මේ මේ පින්තූරේ තියෙනක ලියා ගන්න එපා. Just keep swimming dory කියලා දෙන්න. Don't write that one. සම්බෝ ලියා ගන්න. හරි ගොඩක් අය ෆිනිෂ් shall we move to the next slide shall we continue what is your name teacher kya hai my name is Nipuni okay kids shall we continue ilang side ekata yanda some time one ay innawada Alright, අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. මෙන්න examples ටිකක් දෙල තියෙනවා බලන්න. He is playing in the garden. He කියන එක subject එක. ඒකට ගැලපෙන මොහොතක පදේ උදාගෙන තියෙන is. He is. It's a play එකේ ing form. He is playing in the garden. She is eating ice cream. She එක
middle then is I will say eating. Eating ice cream. Kamal is reading a book. Kamal can you can the question in the is read the reading well ing form that is particular than a book. Kamal is reading a book. The dog is playing with a cat. Pallex alang karaming in a perfect cat. මෙහෙම තමයි ළමයි present continuous tense වාක්‍ය ලියන්නේ. දැන් මේවා මහ ලොකු දේවල් නෙමෙයි. හරි. මට කියන්න හැමෝටම මේක තේරුණාද නැද්ද? තේරුණා ටීචර්. හොඳටම තේරුණාද? ඔව් ටීචර්. හරි. මේ උදාහරණ හතරක්නේ. ඔයගොල්ලෝ මේ උදාහරණ හතර ලියාගෙන Taman තනියෙන් ලියන්න බලන උදාහරණ දෙකක් විතර. හරිද? මේ උදාහරණ හතර ලියාගෙන තනියෙන් උදාහරණ ලියන්න දෙකක් ඉක්මනට ඉක්මන ලියන්න බලන්න ඉක්මනට තව අපිට 5 මිනිට්ස් වගේ තියෙන එක හින්දා විනාඩි දෙකකින් වගේ මේක ඉක්මනට ලියන්න ඔයගොල්ලෝ ඉක්මනට ලියන්න ඕනේ උදාහරණ උදාහරණ තුනක් ලියන්න वेरी गुड माय फेवरेट म्यूजिशियन कैरोलिना फॉर्च्यून्स कॉय इज प्लेइंग एन इंग्लिश सॉन्ग From her violin, very good. Phonetically bigger body, but grammatically correct. They are swimming in the pool and enjoying their pool party. Very good. I am calling her mother. I am calling her mother. Very good. Sorry, she is calling her mother. I am writing a note. Very good. She is dancing in the room. Good. He is singing a song. Good. We are cooked rice kale ekak tiyena kids. Is that correct? We are cooked rice kale ekak tiyena. Eka correct da? You can unmute and talk. We are cooked rice kale hari da lamai? We are cooked rice. Is that correct? No, right?
If it is present continuous, verb should be in ing form. Verb in or ing form. We are cooking rice. Not cooked rice, right? Amal is washing his face at bathroom. Good. Mother is cooking meals. Cooking a meals name. Cooking meals. My father going away. Then ek balanne ko where's the helping verb? Bambi side mokak karanna ne. My father is going away. Nimal is singing a song neme. Singing a song. We are traveling. A candy neme traveling to candy. She is picking a flower neme. The man is picking a flowers neme. Picking a nang ekai. Then picking a flower. Natham picking flower. The man is driving on the road. Good. We are playing cricket. Good. I am playing a cricket neme. I am playing cricket. ළමයි මට කියන්න මේ present continuous tense එක තේරුණාද නැද්ද තේරුණා ටීචර් තේරුණා ටීචර් like that හරි දැන් ළමයි present continuous tense කියන්නේ මොකක්ද කියලා තේරුණාද වර්තමාන කාලේ කරන තාමත් වෙමින් පවතින දයක් කියන තමයි අපි use කරන්නේ මේ present continuous tense එක හරි Keshu is dancing a song dancing to a song singing over and after hari lamai hari ade hena paadame therunaane api dan next week thawa tika me issarahada karagena yam dan ehenam mama ogala tweet ekak daanna lamai group ekata next week eka wenna kalima tweet ekak daana group ekata oyala eka karagena enno one next week wedi hari da ehenam api adata class ekak nawaththamu lamai good night Good night, teacher. Thank you, teacher. Good night, teacher. Okay. Good night, teacher. Thank you, teacher. Bye.